ඊශ්‍රායෙල් සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුද මෙහෙයුමේ මේ ගත වෙමින් තිබෙන්නේ අවසාන සහ අතිශයින් දරුණු සටන් ඇවිලි යන කාල සීමාවයි. මීට පෙරත් වීඩියෝ කිහිපයකින්ම ඊශ්‍රායෙල් විසින් භාවිතා කෙරුණු දියුණු අවි ආයුධ රැසක් පිළිබඳව විස්තර අපි ඔබ වෙත රගෙන ආවා. නමුත් අද වීඩියෝවෙන් අපි ඔබ වෙතගෙන එන්නේ ඊශ්‍රායෙල් විසින් නිෂ්පාදනය කරන ලද ඔවුන්ගේ අවසන් සටන වෙනුවෙන් භාවිතා කරන මීට පෙර ලෝකයේ භාවිතා නොවූ අධිතාක්ෂණික යුද මෙවලම් පිළිබඳවයි. හමාස් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ සටනේ අවසන් සටන ලෙස රෆා මෙහෙයුම ආරම්භ වී තිබෙන මොහොතක මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා උපකාරී වෙන මේ විශේෂ යුද මෙවලමේ මෙතෙක් වාර්තා වුණු අරුම පුදුම තොරතුරු සියල්ලම අද වීඩියෝවෙන් ඔබ වෙත රගෙන එන්නට අප සූදානම්. හමාස් ත්‍රස්තවාදීන් හිස්බුල්ලා ගරිල්ලන් වගේම චීනය ඉරානය වගේම රුසියාවත් සුළු මොහොතකට කම්පණය කරන්නට සමත් වුණු මේ මෙවලම ඊශ්‍රායෙල් විසින් නිෂ්පාදනය කරන ලද සුපිරි තාක්ෂණයක් සහිත බැරෑක් යුද ටැංකියයි. ලෝකයේ අවි ආයුධ පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත පුද්ගලින් පවා විමතියට පත් කරවන්නට සමත් වුණු මෙම යුද ටැංකිය නගරබද ප්‍රදේශවල සිටින හමාස් ත්‍රස්තවාදීන් වැනි ත්‍රස්තවාදී කල්ලි සොයා ගොස් සමූල ඝාතනය කිරීම සඳහාම නිෂ්පාදනය කර තිබෙනවා. මෙම යුද ටැංකිය නිෂ්පාදනය කර තිබෙන්නේ එල්බිට් සිස්ටම් සමාගම සහ රෆායෙල් සමාගම අනුබද්ධවයි. වඩාත් විශේෂ කාරණේ වන්නේ මෙම යුද ටැංකියේ සිට සටන් කරන ඉස්රායෙල් සොල්දාදුවන්ට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව පූර්ණ වගකීමක් හිමිවීමයි. බරැක් යුද ටැංකියේ ප්‍රධානතම සහ සුවිශේෂීම අංගය බවට පත් වී තිබෙන්නේ එයට සවි කර තිබෙන අධිතාක්ෂණික සෙන්සර් පද්ධතියයි. මෙම සෙන්සර් පද්ධතිය නිසාම අතිශයින් නිවැරදි ලෙස තමන්ගේ ඉලක්කය ලබා ගැනීමේ හැකියාව ඊශ්‍රායෙල් සොල්දාදුවන් වෙත හිමි වෙනවා. මෙම පද්ධතිය හරහා සජීවීව බුද්ධි තොරතුරු යුද ටැංකියට සහ යුද හමුදාව අතර සංනිවේදනය කර ගැනීමේ හැකියාවද පවතිනවා. බරැක් යුද ටැංකිය පාලනය කරන්නේ ඊශ්‍රායෙලයේ විශේෂ බලකායේ සොල්දාදුවන් 4 දෙනෙක් විසිනුයි. කමාන්ඩෝවරයෙක්, රියදුරෙක්, වෙඩිකරුවෙක් සහ තවත් එක් සහායක සොල්දාදුවෙක් මේ 4 දෙනා අතරට අයත් වනවා. මෙම යුද ටැංකියට අමතරව ඊශ්‍රායෙල් විසින් මෑත කාලිනව හමාස් ත්‍රස්තවාදීන්ට එරෙහිව භාවිතා කරන අනෙක් යුද ටැංකිය දෙක වන්නේ මර්කාවා MK1, MK2 සහ MK3 යන යුද ටැංකි ත්‍රිත්වයයි. මෙම යුද ටැංකි තුනම අභිබවා යන තාක්ෂණයකින් ඔවුන් මර්කාවා MK4 යුද ටැංකිය නිෂ්පාදනය කළත් ඊට පසුව ඔවුන් නිෂ්පාදනය කළ මර්කාවා MK5 යුද ටැංකිය මෙවන විට ඊශ්‍රායෙල් විසින් සිදු කළ ලොවක් මවිත කරන නිෂ්පාදන අතර මූලික ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. ඕනෑම භූමියක ඉතා පහසුවෙන් ගමන් කළ හැකි ආකාරයට නිර්මාණය කර තිබෙන මේ යුද ටැංකියට මිලිමීටර 120කින් යුතු කාලතුවක්වක් අන්තර්ගත වනවා. මෙම යුද ටැංකිය හරහා ප්‍රහාර එල්ල කර හැකි උපරිම දුර වාර්තා වී තිබෙන්නේ කිලෝමීටර 4ක් ලෙසයි. ප්‍රධාන කාලතුවක්වකට සමගාමීව මිලිමීටර 7.62කින් යුතු සහාය කාලතුවක්වක් මේ යුද ටැංකියට අන්තර්ගත වන අතර මිලිමීටර 60කින් සමන්විත මෝටාර් විදිනයක්ද මෙම කාලතුවක්වට අන්තර්ගත වනවා. මෙම කාලතුවක්ව භාවිතා කරන පුද්ගලයන්ට පැලඳීම සඳහා ඊශ්‍රායෙල් විසින් අධිතාක්ෂණික හෙල්මටයක් නිර්මාණය කර තිබෙනවා. එය හැඳින්වෙන්නේ අයන් විෂන් යන නාමයෙනි. යුද ටැංකිය ගමන් කරන කමාන්ඩෝවරයාට අංශක 360ක පෙනුමක් ලබා දීමට සමත් වන මෙම හෙල්මටය හමුදා මෙහෙයුමේ සියලුම තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහාම විශේෂයෙන්ම මේ සකස් කරන ලද්දක් වනවා. මෙම හෙල්මටය වෙත සම්බන්ධ කර තිබෙන ටච් ස්ක්‍රීන් එක හරහා සියලුම දේවල් පාලනය කළ හැකි අතර තමන්ගේ ඉලක්ක නිවැරදිව ලබා ගැනීම සහ ඒවට මරණීය ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය සහාය කෘත්‍රිම බුද්ධිය හරහා සොල්දාදුවන් වෙත හිමිවනවා. ඊශ්‍රායෙල් විසින් තමන්ගේ කෘත්‍රිම බුද්ධිය හරහා බලගන්වන ලද මෙම යුද ටැංකි මේවන විට ගාසා තීරයේ සක්‍රීය යුද මෙහෙයුම්වල නිරත වනවා. හමාස් ත්‍රස්තවාදීන්ට මරණීය ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ බලමුළු වලින් 80% විනාශ කිරීමට සමත් වූ මෙම යුද ටැංකි මේවන විට ගාසා තීරයේ අවසන් සටනට ක්‍රියාකාරීව දායක වෙමින් තිබෙනවා. ඒ සමගින් ඊශ්‍රායෙලයේ ලොවක් මවිත කරන යුද ටැංකි තාක්ෂණය පිළිබඳව තොරතුරු ඔබ වෙතගෙන ආ අද වීඩියෝව මෙතනින් අවසන් වනවා. නැවතත් මෙවැනිම වීඩියෝකින් ඔබ හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.